කැන්ගෝ කැනඩා රැකියා බැරතු. කැංගෝ කැංගෝ YouTube චැනල් එකට යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයාලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට අපේ නොටිෆිකේෂන් එක එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තියෙන හොස්පිටල් ක්ලීනර්ස්ලාට තියෙන ජොබ් වේකන්ස් එකක් ගැන. ඉතින් මේ වගේ කැනඩා රැකියා බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ඔයාලට කැන්ගෝ ඇප් එක ගොඩක් ෆුල් වෙයි. ඉතින් ඇප් එක කැමති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරලා බලන්න. එහෙම නැත්නම් අපි චැනල් එක හරහා දාන වීඩියෝස් වලින් බලලා ඒ වේකන්සිස් වලට ඇප්ලයි කරන්නත් ඔයාලට පුළුවන්. ඉතින් පෝස්ටඩ් බයි එම්ප්ලොයි ඩීටේල්ස් විදියට රවිගුර් එන්ටර්ප්‍රයිසස් කියන කම්පැනිකෙන් දාලා තියෙන කැනඩාවේ ජොබ් ඩීටේල්ස් විදියට ලොකේෂන් එක තියෙන කැනඩාවේ සරී වල තමයි මේ ජොබ් එක තියෙනවා කියලා එයාලා කියන්නේ. ඉතින් ඔයාලට සැලරි එක පෑයකට කැනේඩියන් ඩොලර්ස් 30ක් දෙනවලු. සතියට පෑ 40ක් වැඩ ගන්න පුළුවන්ලු. එහෙම වැඩ කරොත් මාසෙට 111ක සැලරි එකක් ඔයාට earn කරන්න පුළුවන්. ඉතින් ටර්ම්ස් ඔෆ් එම්ප්ලොයිස්ලා පර්මනට් එම්ප්ලොයිස්ලා විදිහට ඔයාලව ගන්න. ඒ කියන්නේ ස්ථිර ඇඳුම්කරුවන් විදිහට තමයි ඔයාලව එයාලා සිලෙක්ට් කරගන්නේ. එතකොට ඔයාලට අවුරුදු දෙකකට වර්ක් පර්මිට් හම්බෙනවා සහ අවුරුද්දක් ඇද්දි කැනඩාවේ PR ඇප්ලයි කරලා ඔයාලට පුළුවන් වාගේ පවුල අයවත් කැනඩාවට ගෙන්න ගන්න. ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා. ඒක ස්ටාර්ටින් ඩේට් එකත් ඇස් සූන් ඇස් පොසිබල් කියලා තියෙන්නේ. ඕවර්වියූ ලැන්ග්වේජ් එක ඉල්ලන්නේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක. ඉතින් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක ඔයාට සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යෙන් ඕනේ. ඔයා රට යන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මොන වේකන්සි එකකට ඔයා රට යන්න එක්කෝ ස්ටඩීස් වලට මොන දෙයකට යන්න හැදුවත් ඔයා ඒ වෙන රටකට යනවා කියන ඒ හීන වෙනුවෙන් ඉංග්ලිෂ් කියන ලැන්ග්වේජ් එක හදාගන්න. එතකොට ඔයාට ඕනම රටකට ට්‍රයි කරන්න පුළුවන්. පුළුවන් නම් ඔයා අවුරුදු 18ට අඩු කෙනෙක් මේ වීඩියෝස් බලනවා නම් නැත්නම් 18 A-levels කරන්න කලින් බලනවා නම් ඔයාලට ගොඩක් කාලය තියෙනවා ඔයාලගේ ක්වොලිෆිකේෂන් ස්කිල්ස් හදාගන්න. ගොඩක් වෙලාවට NVQ කියන වෘත්තීය මට්ටමෙන් ඔයාලට සර්ටිෆිකේට්ස් ගන්න පුළුවන් නම් ඒ දේවල් කරන්න ඒව ගොඩක් වර්ල්ඩ් වයිඩ් පිළිගන්නවා. ඉතින් ඒ නිසා හැම වෙලේම තමන්ට සුදුසුකමක් හදාගන්න. එතකොට බයක් නැතුව ඕනම රැකියාවකට ආයුධම් කරන්න පුළුවන්. ඉතින් මේ වේකන්සිකට නම් එඩ්‍යුකේෂන් ක්වලිෆිකේෂන් තැන් එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒත් ඔයාලට එක්ස්පීරියන්ස් ඒක තියෙනවා නම් ඒක සඳහන් කරලා ඔයාලා CV එක කැනඩියන් ස්ටෑන්ඩඩ් එකට හදාගන්න. ඒක තමයි මේන්ලි වෙන්න ඕන දේ. වර්ක් සිටින් ඒරියා එක ඔයාලට වැඩ කරන්න තියෙන හොස්පිටල්ස් වල මෙඩිකල් සෙන්ටර්ස් වල ක්ලිනික් වල ඒ වගේ. එතකොට රෙස්පොන්සිබිලිටිස් විදිහට ඉතින් ඔයාලට ක්ලීනින් සයිඩ් එකේ ජොබ් රෝල් එකක් තියෙන්නේ. ඉතින් මේ අඩිෂනල් ඉන්ෆර්මේෂන්ස් විදිහට ඔයාලා කියන්නේ රෙපටිටිව් ටාස්ක් කරන්න, ඕගනයිස්ඩ් වෙන, රිලයබිලිටි, මේ වගේ දේවල් තමයි එයාලා ඔයාලගෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වේකන්සිකට ඇප්ලයි කරන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා කැන්ගෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඇප් එක හරහා ඔයාලට ගොඩක් වේකන්සිස් වලට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට ලයික් කරන්න, අලුත් එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත්